ලාංකේය ඉතිහාසයේ ලොකුම පාවාදීමේ සටන් විරාම ගිවිසුම 2001 2003 එජාප ආණ්ඩු සමයේ LDDE සමග අස්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම ගැනයි අද මම කතා කරන්න හදන්නේ. ඉතින් මේ 2002 අස්සන් කිරුමේ සටන් විරාම ගිවිසුම ගැන සම්පූර්ණ විස්තරයක් ඔබ සමග කතා කරන්න මම සූදානම්. ඉතින් වෙනද වගේම රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. දෙදස් එක වතාව තුළ අපේක්ෂාවක් නංවාලමින් එක් අතකින් ලංකා රජය හමුදා අලිමංකඩ පරාජයට පත්වීමත් රටේ අනාරක්ෂිත වාතාවරණයෙන් ඇතිවේ ඇතිවී තිබූ බියත් එමෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ පොරොන්දු සැකමසුව බැලුවා. ඔවුන් දිගින් දිගටම කියා සිටිය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාපේ LDDE සමග හොර ගිවිසුමක් අස්සන් කර ඇති බවයි. මේ ගිවිසුම අලි කොටි ගිවිසුම ලෙස මැතිවරණ වේදිකාවල නිතරම කතාබහට ලක් වුණා. මේ කුමන චෝදනා එල්ලුවද ජනතාවගේ වැඩි ඡන්දයෙන් එදා බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවයි. වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සමග LDDE 2001 දෙසැම්බර් 25 වෙනිදා සිට නිල නොවන මට්ටමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලදී. මේ ජනතාව තුළ එක් අතකින් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරවන්නක් විය. ඒ සමගම චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව විසින් විශ්වාස නැතයි කියමින් අතහරදමා තිබූ සාම නියෝජිතයන්ටද වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කරනු ලැබුවා. එජාප ආණ්ඩුව කොළඹ තිබූ ආරක්ෂිත රැකවල් ටිකෙන් ටික ලිහිල් කිරීමට කටයුතු කළා. ඒ සටන් විරාම සඳහා පසුබිමක් ඇති කිරීමට. ඉතින් මේට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම ගැන හතාස් කරුණා. ඒ 9 මාර්ගයේද විවෘත කිරීමට එකඟ විය. මෙලෙස විපක්ෂයේ දැඩි විරෝධතා මැද්දේ වික්‍රමසිංහ ආණ්ඩුව සාමකතා සඳහා පියවර ගනිමින් සිටියා. මේ ප්‍රධාන සිදුවීම වූයේ 2002 පෙබරවාරි 22 වෙනිදින සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමයි. සටන් විරාම ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහතා 22 වෙනිදින අස්සන් කරා. එහෙත් ප්‍රභාකරන් එම ගිවිසුම අස්සන් කර තිබුණේ ඊට පෙර දිනකදී. ඒට හේතුව ලෙස LDDE කියා සිටියේ කාලයකින් උදා නොවන සුබ නැකතත් එදින උදා වී තිබූ හේන් සටන් විරාම ගිවිසුම අස්සන් කළ බවයි. මෙසේ සටන් විරාම ගිවිසුම අස්සන් කළ දිනය මෙන්ම එහි පැවති සෑම කරුණක්මද එහි අවසානයේද LDDE කපටි දේශපාලන උපක්‍රම සඳහා යොදාගත්තා. මේ සටන් විරාම ගිවිසුම සෑම අතකින්ම සැකසී තිබුණේ LDDE වාසි සහගත වන ලෙසටයි. ඔවුන්ගේ ඊළම් රාජ්‍යයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන ලෙසයි. සටන් විරාමයක් ඇතිවී හැකි ආකාර දෙකක් සාමාන්‍යයෙන් අපට පෙන්වා දෙන්නට පුළුවන්. එක් ක්‍රමයක් නම් සටනකට වැදී සිටින එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ සමූල වශයෙන් විනාශ කර ජයග්‍රහණය ලැබීමයි. අනෙක් ක්‍රමය නම් එක් පාර්ශවයක් තමන්ගේ සියලු බලතල අන් පාර්ශව ඉදිරියේ පාවා දීමයි. නැතිනම් යටත් වී දණ ගැසීමයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙකී ඓතිහාසික සටන් විරාම ලියවිල්ල මගින් සිදු වුණේ එවැනි තත්ත්වයක්. පාර්ශ් අඩුම වශයෙන් පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලයවත් දැන සිටියේ නැත. මේ ගිවිසුම පිළිබඳ විමසා බැලීමේදී රටේ ස්වාධීනත්වයට මේ සිදු බරපතල හානියක්. ගිවිසුම මගින් ලෝකයේ රටවල් ගණනාවක් විසින් තහනම් කර තිබූ LDDE සංවිධානයට නීත්‍යානුකූල අයිතියක් මෙයින් ලැබුණා. අගමැතිවරයාට තමන් LDDE සංවිධානයේ පිළිගන්නා සංවිධානයක් බව ලෝකයටම හේතු ගන්නවා සිටියා. එමෙන්ම ගිවිසුමේ වගන්ති අංක 1 යටතේ LDDE සතුව හමුදාවන් තිබෙන බව පිළිගෙන තිබේ. ගිවිසුමේ කියවී තිබූ පාර්ශව දෙකක් විය. එහි එක් පාර්ශවයක් වූයේ ශ්‍රී ලංකා රජයයි. අනෙක් පාර්ශවයේ LDDE සංවිධානයයි. මේ මගින් LDDE ලෝකයේ පිළිගත් රාජ්‍යයක් හිමි සංවිධානයක් ලෙස පිළිගනුණා. LDDE ඊළම පිළිගත් රාජ්‍යයක් ලෙස තවමින් රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුම අස්සන් කළා. ගිවිසුමේ 1.5 වගන්තියට අනුව කියවී තිබූ භූම් ප්‍රදේශ නිශ්චිත වශයෙන් හඳුනාගත නොමැති පළාත්වල 2001 දෙසැම්බර් 24 වන දින ශ්‍රීල ප්‍රසජයේ සා ද්‍රවිඩ ඊලා විමුක්ති කොංග්‍රසයේ මගින් බලය තහවුරු කරගෙන සිටි ප්‍රදේශ යකාර්යෙම පැවැත්විය යුතු අතර ව්‍යවස්ථා අංක 1.6 ප්‍රකාර මායිම් වෙන්කිරීමක් සිදුවන තෙකේසේ පැවැත්විය යුතුයි යනුවෙනි. මේ අනුව දෙසැම්බර් 24 වන දින LDDE බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්‍රදේශ LDDE පාලන ප්‍රදේශ ලෙස පිළිගෙන ඇත. තවද මෙයින් ලංකා රාජ්‍ය තුල රාජ්‍යන් දෙකක් පවතින බව අදහස් වී තිබේ. මේ සමග අවධාරණය වන තවත් කරුණක් මෙහි තිබුණා. ගිවිසුම 1.7 වගන්තියට අනුව එක් පාර්ශවයක් ලෙස තහවුරු කර ඇති ප්‍රදේශයක් තුළට අනෙක් පාර්ශවයට වෙඩි උණ්ඩ පුපුන් ද්‍රව්‍ය හෝ යුදමය උපකරණ රැගෙන යාමට නොහැකි. මෙයින් අර්ථ ගැන්වූයේ ආරක්ෂක හමුදාවන්ට කොටින්ගේ පාලන ප්‍රදේශවලට යා නොහැකි බවයි. එමෙන්ම මෙයින් තවත් කරුණක් කියවුණා. එනම් ශ්‍රී ලංකා හමුදාවට උතුරු නැගෙනහිර කඳුර වලට පමණක් සීමා වීමට සිදුවීමයි. සන්නද්ධ කණ්ඩායම් ගැන කතා කරනකොට ගිවිසුම 1.8 වගන්ති අනුව කියවුණේ සටන් විරාමයේ ඇරඹි දින 30ක් පැනවීමට පෙර ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළ යුතු බවයි. මේ ද්‍රවිඩ කණ්ඩායම් වල සමාජිකයන් ශ්‍රී ලංකා රජයේ හමුදා පාලනයට සහ විනයට නතුකොට ඔවුන්ගේ සේවය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් බාහිර පළාත්වල යෙදවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතුයි යනුවෙනි. මෙයින් කියවෙන වෙනත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් වූයේ කොටි විරෝධී මතදරන පිරිස්. එනම් EPDP වැනි සංවිධානයේ මෙවැනි සංවිධානවලට LDDE සමග
ගැටුම් තිබුණා. LDT උත්සාහ කළේ රජයේ ලවා මේ සංවිධාන මර්ධනය කර ඔවුන්ගේ බලය තහවුරු කර නැගෙනහිර පළාත්වලින් අතුගා දැමීමටයි. මීට අමතර 2.1 වගන්තිය පරිදි ජාත්‍යන්තර නීතියට අනුව සාමාන්‍ය වැසියන්ට විරුද්ධව වන්ද හිංසා කිරීම, බිය ගැන්වීම, පැහැර ගැනීම, එවැගේම බලෙන් ලවා ගැනීම සහ කරදර කිරීම වලින් පාර්ශවයන් වැළකී සිටිය යුතුයි යනුවෙන්ද කියවුණා. ජාත්‍යන්තර නීතිය බලපානුයේ පිළිගන්නා රාජ්‍යන් දෙකකටයි. ඊළම වෙනි රාජ්‍යයක් නොවේ. මේ අනුව ගිවිසුම අත්සන් කිරීමෙන් වික්‍රමසිංහ මහතා LDT සංවිධානය රාජ්‍යයක තත් ජාත් LDT සිදු වූ දේ පිළිබඳ විමසිය යුතු ඇත. ඔවුන් බාල වයස්කාර දරුවන් සිය ගණනක් තම සංවිධානයට බලයෙන් එක් කරගත්තා. මේ තත්ත්වය සටන් විරාම කාලයේ පුරාවටම වැඩි වූවා මිස අඩු වූයේ නැත. එක් අවස්ථාවක වාලචේන පට්ටි අට්චේන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී තරුණයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළේය. එෙහිදී ශෝකයට පත් පියා කෘමිනාශක බීසීදී හානි කරගත්තා. මෙලෙස LDT අහිංසක දෙමළ ජනතාවටද සහනයක් ලබා දුන්නේ නැත. සටන් විරාම නිරීක්ෂක කමිටුවටද බලා සිටීමට හැර කිරීමට වෙනදයක් තිබුණේ නැත. එමෙන්ම LDT අධිබලතේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ තොගයක්ද තීරුබදු රහිතව ගෙන්වා තිබුණේ තානාපති සමදතාවලට අදාළ ව්‍යානා සම්මුතියද උල්ලංඝනය කරමින්. මේ අතරතුර ආරක්ෂකන් සමග ගැටුම් ඇති කරගත්තා. රජයේ නියෝගය මත ආරක්ෂකංශ සමාජිකයන්ට සිදුවේ නිවට යම්ෙන් කොටින්ගේ උසුළු විසුළුවලට ලක්වීමටයි. මෙලෙස සටන් විරාම ප්‍රයෝගික කර ගනිමින් එසේම යුදමේ තත්ත්වයකට අවශ්‍ය පදනම දමාගත්තේය. ආසන්න මනිරස කුලම් ඇතුළු ප්‍රදේශ 13ක කඳවුරු ඉදිකරා චිකුණා මලේ ඉලක්ක කරගනිමින් ඉලං කණ්ණායි විශාල මුහුදු කොටි කඳවුරු ඇති ඉදිකරා මුතුරු වැනි ප්‍රදේශවලින් මුස්ලිම් ජනතාව පන්නා දැමුවා. මෙලෙස සටන් විරාමයේ තුල LTDE සෑම අතින්ම සි ශක්ති වර්ධනය කරගත්තා පමණයි. අවසානයේ බුද්ධියන් සමාජිකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. මේ ඊනියා සටන් විරාම ගිවිසුම පමණයි ලංකාවට රනිල් වික්‍රමසිංහ මහතා ඒ කාලයේදී උරුම කර දුන්නේ. ඉතින් ඒට වසර 20ක් ගතවන අද දිනේ අපේ මතක් කර ජීවිතේ අන් කිසිවක් නිසා නොව එම ගිවිසුම තවදුරටත් කියන්නක වූ අන්නම් රටට සිදුවන දෙබෝ හානි පිළිබඳ අවබෝධයක් සහ ඉතිහාසය පිළිබඳ දැනගැනීමටයි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තරය පැහැදිලි කරා මේ ඊනියා 2002 කොටි සටන් විරාම ගිවිසුම ගැන. ඇත්තම කිව්වොත් මේක ඒ කාලේ මැතිවරණ වේදිකාවල හඳුන්වලා